ඡන්දෙගෙන මට ඊතරම් උනන්දුවක් නැහැ මොකද මට බාර දීලා තියෙන විෂය තමයි මම කරන්න මේ අධ්‍යාපනයේ පහුගිය අවුරුදු දෙකමාර තුල කොවිඩ් 19 ත් එක්ක යම් ආකාරයක පසුබෑමක් සිද්ධ වුණා ඒක නැවත යථා තත්ත්වර ගෙන එක තමයි මගේ ඉලක්කය ඉතින් අපි මතක තියාගන්න ඕනේ අපසුසස් පෙළ විභාගය ජනවාරි 23 පටන් අරන් පෙබරවාරි 20 වෙනකන් විභාගය යනවා ඒක ළමයි ලක්ෂ 360,000 අතර දෙවෙනි පුරාම පෙනී ඉන්නවා ඉතින් ළමයිගේ විභාගයටත් බාධාවක් නොවන හැටියට තමයි මේ හැමදේම කරන්න වෙන්නේ. මම ඉස්සර ඉඳලම මා 91 ඉඳලම නගර සභා මැතිවරණ පළාත් සභා පාර්ලිමේන්තු ඔක්කොම තරම් කරපු කෙනෙක්. වේලාවට මැතිවරණ තියෙන එකත් අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. හැබැයි ඒක ප්‍රායෝගිකව වෙනස් වෙන බඳ උදාහරණයක් වශයෙන් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ නාම යෝජනා අරගෙන ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝගයක් අනුව කොවිඩ් 19 ප්‍රශ්නේ නිසා කල් දැම්මා. මාස 4ක් විතර කල් දැම්ලා තමයි තිබ්බේ. ඉතින් ඒකේ ඒ වෙලාවේ ඇතිවන්නා වූ අවශ්‍යතාවය ඉතින් ඒක තීන්දුව කරන්න ඕනේ ආදාළ ආයතන සහ බලධාරීන් මම කරන්නේ මේ අධ්‍යාපනයේ මට බාර දුන්න විෂය පුළුවන් තරම් මහන්සි වෙලා මේක එක තැනකට ගේන්න බලනවා මොකද මේ ළමයින්ට ඡන්දෙ නැහනේ ඉතින් කවුරුත් ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ ඡන්දෙ තියන අය ගැන තමයි ගොඩ දෙනා උනන්දු වෙන්නේ මම උනන්දු වෙන්නේ ඡන්දෙ නැති අය ගැන මොකද දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි මම මගේ වැඩපිළිවෙල සකස් කරගෙන යන්නේ ලාත් පාලන මැතිවරණයක් කියන්නේ ගමේ ඡන්දෙනේ ඒ ඡන්දෙන් තීන්දුව වෙන්නේ නැහැ රටක ජාතික ප්‍රතිපත්තිය එහෙමනම් ඉතින් 2015 තියන්න තුවිච්ච අග තියන්න තුවිච්ච 2016 තියන්න තුවිච්ච මැතිවරණය තියන්න නැතුව පළාත් පාලන ආයතන ඔක්කොම විසිරෙව්වා විසිරුවලා හිටන් ආයි ඡන්ද තිබ්බා 18 තිබ්බාම 72%ක් විතර එදා හිටපු විපක්ෂයේ අය තමයි මේ සංධානකින් ඇවිල්ලා ජයග්‍රහණය කළේ ආණ්ඩුවට හම්බුනේ 25%කටත් අඩු ගාණක් හැබැයි ආණ්ඩුව විසිරුවේ නැහෙනි ආණ්ඩුව දිගටම ගියා ෆුල් ටර්ම් එක. ඉතින් ඒක නිසා පළාත් පාලන මැතිවරණ එකක්, පළාත් සභා මැතිවරණ එකක්, පාර්ලිමේන්තුව තව එකක්, ජනාධිපතිවරණය තව එකක්. ඉතින් පළාත් පාලන මැතිවරණේ ඡන්ද කොයි ආකාරයෙන් වෙනස් වුණත් ඒක මේ මහ මැතිවරණකින් ගත්ත ප්‍රතිඵලයට බලපාන්නේ නැහැ. බලපානු නම් ඒක ඊළඟ සැරේ තමයි තීන්දුව වෙන්නේ.